බුද්ධ අභිවන්දන සකල සත සසරින් සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දිනාටම බුදුරුවන්ගේ හදවතෙහි නාලිකාව මෙත් සදහම් විකාශයෙන් ඔබ වෙත ගෙනෙන මෙත් බුද්ධ අභිවන්දන සද්ධර්ම දේශනා මාලාව පුණ්‍යවන්ත ගුවන් කාලයේ තුල ධර්මීය ශ්‍රවණය කරන්නට ශ්‍රද්ධාසිතින් ඔබට ආරාධනා කරනවා. පිරිමත්නි, අතිපෝචනීය රාජකීය පණ්ඩිත ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ විසින් දේශිත දේශනාවයි මේ දේශනා මාලාවේ අද දවසේ ආරම්භ කරන්නේ. මේ උතුම් දේශනා මාලාවට පුරා දින 7ක සදරම දේශනා මාලාවක් හැටියට වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දිනේට පූර්වයේ ජීවිතිත පින් රැස් කිරීමේ පුණ්‍ය බලාපොරොත්තු වෙන් ධර්ම දානයට දායකත්වයේ දක්වන පින්වතුන් ගාමිණී ගජවීර මහත්මා, රෝහිණී ගජවීර මහත්මිය, චින්තක ගජවීර, හේෂාන් ගජවීර ඇතුළු පවුලේ පින්වත් හැමදෙනාටම නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. පිනුතුන්ගේ අරමුණු විදිහට සටහන් කොට තිබෙන්නේ පරලෝසපත් පඬිතුමා වූ ඩීද එස් ගජවීර, ප්‍රේමා ගජවීර, රංජිත් ගජවීර, දයාවර්ධන සමරසිංහ, ධනවතී සමරසිංහ, එඩී සමරසිංහ, අබේවර්ධන සමරසිංහ, චන්ද්‍රා සමරසිංහ යන අයට ආශිර්වාද කරමින් පින් අනුමෝදන් කරන්න. පරලෝසපතුවේ සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන් ධර්ම දානේ පූජා කරනවා. ඒ වගේම පරලෝක සුජීවත්ව සිටිනා වූ හැම දෙනාටම ආශිර්වාද කරමින් සැමට ධර්ම අවබෝධය පතා සද්ධර්ම දේශනාවට දායකත්වයේ දක්වන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේට සාදුණ දින් ධර්මානුශාසනා වෙනුවෙන් ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්ස. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම මේ ටීවී මේ සදහම් දේශනාව ඔස්සේ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයට එකතු වෙන්නේ. අද අපි කතා කරන්නේ අපේ හිතේ තියෙන කෙලෙස් ආශ්‍රව ධර්මයන් අනුසේ ධර්මයන් හැටියට මේ හිත අභ්‍යන්තරයේ බොහෝ කාලයක් තිස්සේ පවතින ක්ලේශයන් යටපත් කර ගැනීම පිණිස, දුරු කිරීම පිණිස, බැහැර කිරීම පිණිස, ප්‍රහාණය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ක්‍රම කීපයක් පිළිබඳව මජ්ඣිම නිකායේ සඳහන් වෙන ඉතාමත් ලස්සන දේශනාවක් ඇසුරෙන් එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික ජීවිතයේ යම් යම් ක්ලේශයන් ප්‍රහාණය කරගන්න, ප්‍රශ්නවලින් බේරිලා මගහැරිලා, කෙලෙස් වැඩෙන ඒ මාර්ගවලින් මගහැරීමේ ආරක්ෂා වෙලා කොහොමද අපි මේ ධර්ම මාර්ගේ වඩා ගන්න. මේ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ නිවන කරාම යන විදිහට ඒ ඒ ක්ලේශයන් ප්‍රහාණය කිරීම පිණිස ක්‍රම හතක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙනවා. සබ්බාසව කියලා සූත්‍ර දේශනාව. මේ දේශනාව ඔබ සමහර ලාවට අහලා ඇති. ආශ්‍රව, ආශ්‍රව කියන්නේ ක්ලේශයන්. මේ හිත අභ්‍යන්තරයේ චිත්ත අභ්‍යන්තරයේ බොහෝ කාලයක් තිස්සේ පටන් සකස් වෙවි පවතින ආශ්‍රව ධර්ම තියෙනවා. පිංගතුනි, අපේ සංසාර ගමන ගත්ත දැන් ඔබෙන් ඇහුවොත් ඔබේ වයස කීයද? ඔබ කියයි මට අවුරුදු 20යි, 30යි, 35යි, තාම අවුරුදු 40 ලැබුවා විතරයි. එතකොට අපි මේ අවුරුදු වලින් අවුරුදු 10යි, 15යි, 20යි, 30යි කියලා අපි මේ ගණනය කරන, විවහාර කරන වර්ෂ වලින් අපි මේ අපේ ආවිෂ අපි ගණනය කරන්නේ මේ බාහිරට පෙනෙන ඕලාරික ශරීරේ, ගොරෝසු කය. මේ මනුස්ස මව්කුසකින් යම් දවසක අපි ඉපදුනාද,
ඒ උපන් දවසේ පටන් මේ ශරීරයේ දින සති මාස ගෙවීගෙන යනකොට අන්න ඒව අපි අවුරුදු හැටියට හිතනවා. දැන් මට වයස මෙච්චරයි කියලා. නමුත් පින්වතුනි දීර්ඝ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ආපු සංසාර ගමනේ අපේ සිතුවිලි පරම්පරාව මේ චිත්ත පරම්පරාව පටන්ගත් කෙලවර හොයාගන්න බැරි තරම් දීර්ඝ ගමනක් ඔබ මම මේ ඇවිල්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අනුමතග්ග කියලා සංයුක්තියක් තියෙන සංයුක්ත නිකාය. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා අනුමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ මහණෙනි මේ සංසාර ගමන අනවරාග්‍රයි. පුබ්බා කෝටි නපඤ්ඤායති. පටන්ගත් කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝයි. ඒ දීර්ඝ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාර ගමනේ එක පුද්ගලෙ හැඬු කඳුළු මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කිව්වා. තමන්ගේ මව නිසා, පියා නිසා, දරුවන් නිසා, සාමියා බිරිඳ නිසා හැඬු කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දීර්ඝ සංසාර ගමනේ එළුවෝ, කුකුල්ලෝ, හරක් මේ වගේ සත්වයලා ඉපදී චාත්ම භාවල බෙලි කැපුම් කාල ගලාගෙන ගිය ලේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. ඒ තරම් දීර්ඝ සංසාර ගමනක් ඔබ මම ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ආපු සංසාර ගමනක් තියෙනවා. එතකොට අපේ විඤ්ඤාණයට ආවිෂයක් පණවන්න පුළුවන් කමක් නැහැ. ඒ දීර්ඝ සංසාර ගමනේ සසර පුරුදු අපි අරගෙන යනවා. ඒ ආත්මෙන් ආත්මෙ මේ කය අතහැරලා තව කයකට ඇදිලා ගියාට විඤ්ඤාණේ ඒ විඤ්ඤාණය සමග සංසාර පුරුදු ගමන් කරනවා. ඒ තුල සසර පුරුදු කරපු ඉරිසියා, වෛර, ක්‍රෝධ, සංසාර වෛර ඊළඟට කුඩු කේඩුකම් නොයෙක් විදිහේ පාපී අකුසල ධර්මයන් ක්ලේශ ධර්මයන් ඒවා සසරේ දිගින් දිගට දිගින් දිගට සංසාර පුරුදු හැටියට අපි සමග යනවා. ඒ වගේමයි කෙනෙක් සංසාරිකව සද්ධාව පුරුදු කරලා නම් දානාදී පින්කම් පුරුදු කරගෙන නම් සීලාදී ගුණධර්ම පුරන්න සසරේ පුරුදු කරලා නම් අතහැරීම් පුරුදු කරලා නම් ප්‍රඥාව, නුවණ, වීරිය, ඉවසීම, උපේක්ෂාව මේ ගුණධර්ම සසර පුරුදු කරලා නම් ඒ පුරුදු සංසාරික විඥානය සමග උපෝපං ආත්ම භාවවල යහපත් පුරුදු කුසල ධර්ම හැටියට සසර අරගෙන යනවා. ඒවා තමයි අපි කියන්නේ පාරමිතා කියලා. පාරමී දාන පාරමී, සීල පාරමී, නෛෂ්ක්‍රම්‍ය පාරමී, ප්‍රඥා පාරමී, දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති කියන්නේ ඉවසීම, සත්‍යවාදී බව, අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව මේව සසරි පුරුදු කරද්දී ඒව සංසාර පුරුදු හැටියට දිගට දිගට උපෝපං ආත්ම භාවවල සසරි නිවන් දකිනකන් ඒ කුසල ධර්මයන් ගුණ ධර්මයන් පාරමිතා හැටියට ඒ විඥානයත් එක්ක සසර යනවා. එහෙමනම් සංසාරිකව මේ විඥානයත් එක්ක අපි කරන යහපත් දේවල්, යහපත් පුරුදු, යහපත් ක්‍රියා අපේ විඥාණයත් එක්ක අපි සසරේ අරගෙන යනවා වගේමයි අපේ අයහපත් දේවල්, පව්කම්, අකුසල්, දුරාචාර, පංච දුස්චරිතේ දෙනේව, ඉරිසියා, වෛර, ක්‍රෝධ ඒවත් සංසාරිකව සත්වයන් අරගෙන යනවා. එනිසා පින්වතුනි සසර ගමන පුරා ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන මේ දීර්ඝ සංසාර ගමනේ ආශ්‍රව ධර්ම හැටියට, අනුසය ධර්ම හැටියට මේ හිත අභ්‍යන්තරේ සංසාර පුරුදු හැටියට ආපු බොහෝ ක්ලේශ ධර්මයන් යටපත් වෙලා තියෙනවා. මේ ආශ්‍රව ධර්මයන්ගේ ස්වභාවය තමයි මේවා හොයන්න බෑක පාරට යටපත් වෙලා තියෙනවා. දැන් ඔබම හිතන්න ඔබ මේ බණහන වෙලාවට මේ දේශනාවට හොඳට කන් යොමු කරගෙන ඔබ බණහන වෙලාවේ
ඔබේ හිත දිහා ඔබ බැලුවොත් කෙලෙස් නෑනෑ වගේ ඔබට හිතෙන්න්න පුළුවන්. අනේ අපිට නං එහෙමනෑ, අපේ හිතේ නං එහෙමනෑ. මේ ඉරිසියාව, වෛරය, ද්වේශය, රාගාදී අකුසල ධර්මයන් මෙ කොහෙද තියෙන්නේ කියලවත් හොයාගන්න බෑ. අලු යට ගිනි පොකුරු වගේ හිත ඇතුළේ සැඟවිලා තියෙනවා. ඒව සැනින් මතුවෙලා එන්නේ ස්පර්ශයත් එක්ක ඇතිවන විඳීමෙන්. හිත අභ්‍යන්තරයේ තියෙන මේ ක්ලේශයන් අලු යට ගිනි පොකුරු වගේ මතුවෙලා එනවා. පිංගතුනේ, අපි හැම වෙලාවෙම ඇහෙන් රූප දකිනවා, කනින් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයෙන් පහස, මනසින් මේවා ගැන හිත හිතා ක්ලේශයන් උපද්දවනවා. මේ අරමුණු ගනිද්දී මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හය ඒ ස්පර්ශයත් එක්ක ඇතිවන විඳීමත් එක්ක ක්ලේශ ධර්මයන් මතුවෙලා එනවා. රාග සහිත දෙයක් නම් ඇහෙන් දැක්කේ, කනෙන් ඇහුවේ, රාගානුසේ මතුවෙලා එනවා. අපි අකමැති, අප්‍රිය, අමනාප, ගැටෙන දෙයක් නම් ඇහෙන් දැක්කේ, කනෙන් ඇහුවේ, මේ ඉන්ද්‍රියන් වලින් අපි විඳින්නේ. හිත අභ්‍යන්තරයේ සැඟවිලා තියෙන පටිඝානුසේ බලවත් වෙලා මතුවෙලා එනවා. ඊළඟට අනිත් හැම වෙලාවෙම ධර්මාවබෝධයෙන් නොලබපු ශ්‍රාවකයා තුළ අවිජ්ජානුසේ, අවිද්‍යාව, නියත මිත්‍යා දෘෂ්ටික අදහස්, ඒ අවිද්‍යාසහගත සිතුවිලි, ඒවා හිත අභ්‍යන්තරයේ පවතිනවා. ඒවා විටින් විට බලවත් වෙලා මතුවෙලා එනවා. එනිසා පින්වතුනි, ක්ලේශයන් ප්‍රහාණය කරනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සංසාරේ පුරුදු කරපු හිතක් තියෙන්නට ඕන. මේ ක්ලේශයන් ප්‍රහාණය කිරීම පිණිස ඒ ඒ ක්ලේශයන් හඳුනාගෙන ඊට අදාළ විදිහට අපි ධර්මානුකූල පිළියම් යොදමින් පරිසරය සකස් කරගනිමින් අපි පියවරෙන් පියවර ධර්මාවබෝධයේ පැත්තට යන්න උත්සාහ කරන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. මතක තියාගන්න පින්වතුනි, ඔබ වැටුණත් ධර්මයේ පැත්තට නැගිටින්. ක්ලේශයන් බලවත් වෙලා, අකුසල් බලවත් වෙලා ඇදගෙන වැටෙනවා මිනිස්සු. මනසින් ඇදගෙන වැටෙනවා, අකුසල් තුල ඇදගෙන වැටෙනවා. හොඳට පින් කුසල් වඩාගෙන හිටපු අය කාලෙකදී හිතාගන්න බැරි විදිහට ධර්මයෙන් ඈතට යනවා. මත්පැන්න, මත්ද්‍රව්‍ය, කටේවත් නොතිය කාලයක් ගුණධර්ම පුරපු අය කාලෙකට පස්සේ හිතාගන්න බැරි විදිහට බේබද්දන්, දුරාචාරී දෙන අය බවට පත් වෙනවා. නොඑක් වැරදි අකුසල් වලට වැටෙන්න පුළුවන්. පාප මිත්‍ර සේවනය, ඊළඟට සිහියේ දියුණු නොකිරීම. හැබැයි මතක තියාගන්න, ඔබ නැකිටින්න උත්සාහ කරන කෙනෙක් නම්, වරදින් මිදෙන්න වීරිය වඩන කෙනෙක් නම්, ඔබේ අඩුපාඩු වැරදි හදාගන්න කැමති කෙනෙක් නම්, ඔබට ඕන තරම් අවස්ථාව තියෙනවා වරදින් නැකිට ධර්මී පැත්තට යන්න. අන්නේ උත්සාහයත් නොහල යුතුයි. සිය සැරයක් ඇදගෙන වැටුණත් ඊළඟ වතාවෙන් ධර්මී පැත්තට නැකිටින්න උත්සාහ කරන්න. මං කොහොම හරි නැකිටිනවා. මං කොහොම හරි මගේ අකුසල් හදාගන්නවා. මං කොහොම හරි වැරදි අඩුපාඩු සකස් කරගෙන ධර්මී පැත්තට යනවා. අන්න ඒ කෙනා තමයි ශ්‍රේෂ්ඨ චරිතයක් බවට පත් වෙන්නේ. ඒ නිසා පින්වතුනි, මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක චරිත ගත්තා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා, මේ සම්බුද්ධ ශාසනයේ නිවන් අවබෝධ කරගත් මාර්ගඵලලාභී ශ්‍රාවකයන්ගේ ජීවිත කතා විමසගෙන විමසගෙන ගියත්, උන්වහන්සේලා කෙලෙස් තුල, අකුසල් තුල වැටිච්ච වාර අපිට ඕන තරම් හොයාගන්න පුළුවන්. හැබැයි උන්වහන්සේලා ඒ වැරදි අඩුපාඩු හදාගෙන ධර්මයේ පැත්තට නැකිට්ටා. ධර්මයේ කරා යන්න උත්සාහ කරා, වීර්යය වැඩුවා. ඒ නිසා ජයගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි කෙනෙක් අකුසල් කර කර, පව්කම් කර කර ඉඳලා යම් මොහොතක හිතනවා, මම අද ඉඳන් නිවැරදි වෙනවා, අද ඉඳන් මම මේ වැරදි හදා ගන්නවා, අද ඉඳන් මම යහපත් මාර්ගේ ගමන් කරනවා.
ඒ මොහොතේ ඉඳන් දියුණුවක්මයි. ඒ මොහොතේ ඉඳන් ඒ කෙනාට ධර්මයේ වැඩෙන මාර්ගයක් සකස් වෙනවා. බුදුහාමුදුර උපමාවකට පෙන්නවා වලාකුලින් මිදිච්ච පුන් සඳක් වගේ. යම් මොහොතක අකුසල් වලින් නැකිටලා ධර්මයේ කරා යන්න උත්සාහ ගන්නවද, වලාකුලින් මිදිච්ච පුන් සඳක් වගේ ඒ මොහොතේ ඉඳන් එයාගේ ජීවිතේ ධර්මයේ තුල බැබලෙන්න පටන් ගන්නවා, ධර්මයේ තුල ගොඩනැගෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා පිංගතුනි, අකුසල් වලින් වළකින්න උත්සාහ කරන් වීරිය වඩන්න. මං කොහොම හරි මගේ අඩුපාඩු හදාගෙන ධර්මයේ කරා යනවා මයි කියන අදිෂ්ඨානය අතහැර ගන්න එපා. අන්නේ අදිෂ්ඨානය තුළ උත්සාහ කරන්න, වීරිය වඩන්න, ඔබට ධර්මයේ කරා යන්න අවශ්‍ය මාර්ගයේ උත්සාහය, වීරිය, නුවණ, ඒ සියල්ල ඔබට ගලපගෙන ඔබ තුළ දියුණු කරගෙන ඔබට මාර්ගය විවර කරගන්න පුළුවන්කම තියෙනවා. පිංගතුනි, අද දවසේ අපි සබ්භාසව කියලා සඳහන් වෙන මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර උතුම්ම දේශනාවක් ඇසුරෙන් මේ ධර්මය ඔබට කියලා දෙන්න අපි කල්පනා කරා. ඒ දේශනාව මජ්ඣිම නිකායේ සඳහන් වෙන ඉතාම අලංකාරවත්, ඉතාම වටිනා දේශනාවක්. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සැවැත්නුවර ජේතවනාරාමේ අනාථපිණ්ඩික සිටුතුමාගේ ආරාමේ වැඩ ඉන්න ඇද්දී. එතනදී බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරනවා, මහණෙනි, ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම ගැන දේශනා කරන්නේ දන්න කෙනාටත් දකින කෙනාටත්. කුමක් දන්න කෙනාටද, කුමක් දකින කෙනාටද? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝනිසෝ මනසිකාරය. දන්න කෙනාටත් දකින කෙනාට මෙන්න මේකයි කියලා නුවණින් විමසලා අකුසල් ප්‍රහාණය කරගන්න මාර්ගයේ යෝනිසෝ මනසිකාරය. දන්න කෙනාටත් දකින කෙනාටත් මේ ආශ්‍රවයන් ප්‍රහාණය කරන මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියලා. ඒකට හේතුව පින්වතුනි, බොහෝ දෙනෙක් මේ සමාජය තුළ ගත්තත්, ලෝකයේ තුළ ගත්තත්, නුවණින් විමසා කටයුතු කරනවා, සිහිය පිහිටවාගෙන ධර්මයට අනුව හිතනවා කියන කාරණේ එතනට එන්න බෑ. බොහෝ වෙලාවට අකුසලයටම ඇදිලා යනවා. කොච්චර කිව්වත් අකුසලයටම වැටෙනවා. මෙන්න මෙයයි නුවණින් විමසීම යෝනිසෝ මනසිකාරය, මෙයයි අයෝනිසෝ මනසිකාරය කියලා කෙලෙස් ප්‍රහාණය වෙන විදිහට, ධර්මාවබෝධය වෙන විදිහට කල්පනා කිරීමේ දක්ෂතාවය තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. අන්නේ දක්ෂතාවය තියෙන කෙනාට කෙලෙස් ප්‍රහාණය කරගෙන මේ මාර්ගය ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. මේක බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ පෙන්වලා දීලා තියෙන ක්‍රම කීපයක්. ඒ ක්‍රම කීපය තමයි මේ ක්ලේශයන් ප්‍රහාණය කරන්න උපකාර වෙන මාර්ග කීපයක්. එකක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා දර්ශනෙන්, අවබෝධයෙන්, සම්මා දිට්ඨිය. ඒ කියන්නේ සෝවාන් ඵලයට පත් වීම තුල ප්‍රහාණය වෙලා යන අකුසල් තියෙනවා, ක්ලේශයන් තියෙනවා, ආශ්‍රවයන් තියෙනවා. ඒකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන් ඉන්ද්‍රිය සංවරය තුළ. ඉන්ද්‍රියන් සංවර කර ගැනීමෙන් මොනවද ඉන්ද්‍රියන්? ඇස, කන, නාසය, දිව, ශරීර, මේ පංච ඉන්ද්‍රියන් සංවර කර ගැනීම තුළ මනසේ උපදින බොහෝ ක්ලේශයන් ප්‍රහාණය කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. එහෙමනම් ආශ්‍රව ප්‍රහාණය කරන තවත් ක්‍රමයක් තමයි ඉන්ද්‍රිය සංවරය. අපි ඉස්සලා කෙටියෙන් මේ ගැන කතා කරමු. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ආශ්‍රව ප්‍රහාණය කරන්න, කෙලෙස් ප්‍රහාණය කරන්න තවත් ක්‍රමයක් පෙන්නනවා. ප්‍රතිවේක්ෂා කිරීමෙන්, නුවණින් සලකා පරිහරණය කිරීමෙන් බොහෝ ක්ලේශයන් ප්‍රහාණය කරන්න පුළුවන්. දැන් භික්ෂුවකට නම් බුදුරජාණන් වහන්සේ පෙන්නවා චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම් පස, මේවට අපි කියනවා සිව් පසේ. භික්ෂුන් වහන්සේ නමකට අවශ්‍ය සිවුරු පිරිකර, ඊළඟට සේනාසන, ඉන්න කුටියක්, ආරාමයක්, පන්සලක් වේවා අවශ්‍ය ඉන්න තැන, ඊළඟට ගිලම් පස, බෙහෙත් හේත්, ලෙඩක් දුකක් හැදුනට පස්සේ බෙහෙත් හේත් අවශ්‍ය, ඊළඟට උන්වහන්සේලාට දානය අවශ්‍යයි, පිණ්ඩපාත දානය අවශ්‍යයි, කුත් දාන ගෙනලා පූජා කරලා හරි කුසගින්න නිවාගන්න ආහාර අවශ්‍යය. එතකොට මේ ආහාර අවශ්‍යතාවය, ලෙඩට දුකට බෙහෙත් අවශ්‍යතාවය, ඇඳුම් පැළඳුම් වල අවශ්‍යතාවය, ඉන්න ගයක් නිවසක් අවශ්‍යතාවය, මේක හැමෝටම තියෙනවා.
ගිහි පැවිදි මේ හැමෝගෙම ජීවිත ඔබ බලන්න ගිහි අය මේ අවශ්‍යතාවයන් එක එක විදිහට නිර්මාණය කර ගන්නවා. නමුත් අවසානෙ ගත්තොත් ඔය හතර තමයි ඉන්න ගිය අතොර කන්න බොන්න කුසගින්නට කන්න ටිකක් ලෙඩක් දුකක් හැදුනහම බෙහෙත් හේත් ටික අදින්න ඇතුම් පැලදු. මේවා තමයි ජීවිතවල මූලික අවශ්‍යතා. එතකොට මේවා පරිහරණය කරද්දී අවබෝධයෙන් නුවණින් සලකා ඒවා පරිහරණය කරනවා නම් බොහෝ ක්ලේශයන්ගෙන් ආශ්‍රවයන්ගෙන් මිදෙන්න පුළුවන් කියලා. ඔන්න කෙලෙස් ප්‍රහාණය කරන්න තියෙන ක්‍රම. දැන් බොහෝ දෙනෙක් හිතන්නේ මේ භාවනා කිරි පළඟක් මැදගෙන වාඩි වෙලා ගහක් යට හෝ භාවනා කරලා තමයි කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්. භාවනාවත් කෙලෙස් ප්‍රහාණය කරන එක මාර්ගයක් තමයි. හැබැයි මෙන්න මේවා ප්‍රායෝගික ජීවිතයේ ඔබට මේ දේශනාව විස්තර කරනකොට තේරෙයි ඇත්ත නේන්න. අපි මේ ජීවත් වෙන ජීවිතය තුළ මොන තරම්නම් මේ කරුණු නිසා අපි කෙලෙස් උපද්දව ගන්නවද, ආශ්‍රව බලවත් කර ගන්නවද, අකුසල් උපදවාගෙන බලවත් කර ගන්නවද? එහෙමනම් කෙලෙස් ප්‍රහාණය කරන ඊළඟ ක්‍රමය තමයි ප්‍රත්‍යවේක්ෂාවෙන් නුවණින් සලකා පරිහරණය කිරීමේ බොහෝ ක්ලේශයන් ප්‍රහාණය කර ගන්න පුළුවන්. ඊළඟට ඉවසීමෙන් බොහෝ ක්ලේශයන් ඉවසීම තුළ ප්‍රහාණය කරන්න පුළුවන්. ඉවසනවා කියන්නේ කෙලෙස් ප්‍රහාණය කරන්න තියෙන එක ක්‍රමය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. අද මම විශේෂයෙන් ඔබට මේ කාරණාව මතු කළා කියලා. මගහැරලා නුවණින් සලකලා මගහැරලා යනවා. මේක අනතුරක් කියලා දැක්කට පස්සේ අනතුරට යන්නේ නැහැ, මගහැරලා ජීවත් වෙනවා. බොහෝ ක්ලේශයන් ප්‍රහාණය කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මගහැරීම කියන එක කෙලෙස් ප්‍රහාණය කරන්න ක්‍රමයක් හැටියට ජීවිතේ පුරුදු කරගන්න. ඔබ හිතන්න නෑදෑය අතරම හිතන්න. දැන් මම ඔබට පුංචි උදාහරණයක් කියන්න. අකුසල් ගැනම කතා කරන, අනුන්ගේ අඩුපාඩු ගැන කතා කරන පිරිසක් ඉන්නවා. ඔබවත් කතාවට අල්ලගන්න උත්සාහ කරනවා. එකතු වෙච්ච ගමන් කාට හරි බණින එක, අනුන්ගේ කුණු ගොඩක් කේලමක්. එතකොට මේ අය එක්ක එකතු වීම තුළම ඔබට නූපන් අකුසල් උපදින, උපන් අකුසල් බලවත් නැති ප්‍රශ්න. ඊළඟට කේලම් හගීස්වන්න එනවා. මෙන්න මෙයා තමයි කීවේ කියලා කවුරු හරි තරහ වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා. ඒ වහගෙන ඉන්නකොට තමන්ගෙනුත් වචනයක් දෙකක් හරි පිට වෙලා නිකන් වැරදිකාරයා වෙන්න පුළුවන්. ඒ කිසි දෙයක් නෑ. ඒ අයම මගහැරීමෙන් ජීවත් වුණු. තරහ වෙන්න කියනවා නෙමෙයි, මගහැරලා යනවා. කතාවට අල්ලගන්න හදනකොට අනේ මට වැඩක් තියෙනවා, ඔයාලා කතා කර කර ඉන්න කියලා හිමීම් මගහැරලා යනවා. ඒ වගේ අනතුරු මගහරින්න දක්ෂ වෙයි. එහෙම අනතුරු මගහැරීමෙන් බොහෝ අකුසල් ප්‍රහාණය කරගන්න පුළුවන් කියලා බුදුහාඳුරෝ පෙන්නනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නන වීරිය ප්‍රහාණය කරගත යුතු ආශ්‍රව කොටසක් තියෙනවා වීරිය වැඩිම තුල. ඊළඟට භාවනාවෙන් ප්‍රහාණය කරගන්න කොටසකුත් තියෙනවා. එතකොට මේ විදිහට ක්‍රම හතක් බුදුහාඳුරෝ පෙන්නවා අකුසල් ප්‍රහාණය කරගෙන මේ ධර්මාවබෝධය කරා යෑම පිණිස. එතකොට ඒ අතර ප්‍රධානම දේ තමයි දර්ශනේ සම්මා දිට්ඨිය ප්‍රහාණය කළ යුතු කොටසක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා. පින්නතුනි සම්මා දිට්ඨිය ඇති කර ගන්නවා කියලා කියන්නේ ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒ සම්මා දිට්ඨිය කොටස් දෙකකට බුදුහාඳුරෝ පෙන්නනවා. ලෞකික සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඉස්සල්ලාම කෙනෙකුට ඇති වෙන්නේ ලෞකික සම්මා දිට්ඨිය. ඒකට අපි කියනවා පින්පව් විශ්වාසය, කර්ම කර්මඵල විශ්වාසය, මෙලොව පරලොව ගැන ඇති වෙන විශ්වාසය. මෙලවක් තියෙනවා, පරලොවක් තියෙනවා, මරණින් මත්තේ උපතක් තියෙනවා, කරන හොඳ නරක කර්මයන්ගේ විපාක මා කරා එනවා, දානී විපාක තියෙනවා, මවට සැලකීමේ විපාක තියෙනවා, පියාට සැලකීමේ විපාකයක් තියෙනවා, ඕපපාතික සත්වයන් ලෝකේ පහළ වෙනවා, තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ලෝකේ පහළ වෙනවා. මෙන්න මේ කියන කාරණා මේවට කියනවා දස වස්තුක සම්මා දිට්ඨිය. මෙන්න මේ කාරණා තමා තුළ විශ්වාසය ඇති කර ගැනීම තුළ මෙලොව පරලොව කර්ම කර්මඵල හොඳ නරක පින්පව් මේ විශ්වාසය ඇති කර ගැනීම තුළම බොහෝ අකුසල් වලින් මිදෙන්න පුළුවන් පින්නතු.
මේ විශ්වාස නැතිවීම නිසාම මිනිස්සු පවකම් කරනවා. ඇයි විපාකය ගැන හිතන්නේ? පරලෝ විශ්වාසයක් නැහැ, මැරිලා මොකෙක් වුණාම මොකද? අන්න එහෙම හිතනවා. ඔය කරන පින්පව්වල ඕවා විපාකේනෝ නම් අච්චර පව කරන උන් යසාගේට ඉන්නේ කියලා කොහේ හරි ඉන්න පවුකාරයෙක්ව පෙන්නලා තමන්ගේ පව සාධාරණීකරණය කරගන්න උත්සාහ ගන්න. එහෙමනම් අපිට පේනවා ලෞකික සම්මා දිට්ඨිය ඇති වුණත් බොහෝ ආශ්‍රව කුසල් ප්‍රහාණය වෙලා යනවා. ඒ ලෞකික සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනා ඒ තුල පිහිටලා තිසරණයට පැමිණෙනවා. එයාගේ ඊළඟ අරමුණ තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය, චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානය ඇති කර ගැනීම. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. අන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස මේ පංච උපාදානස්කන්ධය ආයතන හය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විමසලා එයා නුවණ වඩනවා, ප්‍රඥාව දියුණු කරනවා. අන්න එහෙම ප්‍රඥාව දියුණු කරනකොට එයා තුල යම් වැරදි වැටහීම අවබෝධ තිබුණද මේ රූපේ මම කියලා දෙයක් තියෙනවා, ඒක රූපයෙන් හැදිලා තියෙන, රූපේ තුලයි මම ඉන්නේ, මා තුලයි රූපේ තියෙන්නේ, මේ විදිහට රූපය ගැන ඇති කරගත්ත සක්කාය දිට්ඨි, වේදනාව මම, වේදනාවෙන් තමයි මම හැදිලා තියෙන්නේ, මා තුලයි වේදනාව තියෙන්නේ, වේදනාව තුලයි මම ඉන්නේ, මේ විදිහට වේදනාව ගැන ඇතිවෙච්ච සතරාකාර සක්කාය දිට්ඨියත් තියෙනවා. ඊළඟට සංඥාව ගැනත් ඔය වගේ සංස්කාර විඥාන පංච උපාදානස්කන්ධය ගැන කොහෙන් ගත්තත් කැරකිලා මම මට ඕන විදිහට මේක පවත්වන්න පුළුවන්, මම මගේ කියලා ආත්ම දෘෂ්ටියක් එනවා. ඒ ආත්ම දෘෂ්ටිය නිසා තමයි සත්වයා සතර අපාය මහගෙදර කරගෙන මේ සංසාර ගමන යන්නේ. හැබැයි මේ පංච උපාදානස්කන්ධ යථා ස්වභාවය, මේක හේතු නිසා හටගත්ත දෙයක්. හේතු නැතිවීමෙන් නැති වෙලා යන අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා නුවණින් විමසලා විදර්ශනා වඩන කෙනා මේ පංච උපාදානස්කන්ධයේ යථා ස්වභාවයේ දැකීම තුළම දර්ශනයෙන්ම සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා, විෂයාකාර සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. එයාට එතනින් පස්සේ තුනුරුවන් ගැන සැක සංකා උපදින්නේ. සැකේ කියන්නේ මකුසල් ගොඩක්. එයාට සැක සංකා උපදින්නේ. එයා සීලේ කියලා වැරදි වැරදි මාර්ගවල ගමන් කරන්නේ. සීලබ්බත පරාමාස, සක්කාය දිට්ඨි විචිකිච්ඡා, මේ ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙලා යනවා. ආශ්‍රව බොහෝ ප්‍රමාණයක් ප්‍රහාණය වෙලා ඒ කෙනාට අපායගාමී අකුසල් සදහටම ප්‍රහාණය වෙලා යනවා. එනිසානේ පින්වතුනි ධර්මයේ සඳහන් වෙන සෝවාන් වෙච්ච කෙනා සතර අපායකට වැටෙනවා කියන කාරණේ කවදාවත් සිද්ධ නොවන දෙයක්. ඒක වෙන්නේ නැහැ. එයා අපායෙන් සදහටම නිදහස් වෙච්ච කෙනෙක්. එහෙමනම් ආශ්‍රව ප්‍රහාණය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ පෙන්නපු එක ක්‍රමයක් තමයි දර්ශනෙන් සම්මා දිට්ඨිය ඇති කර ගැනීමෙන්, එහෙම නැත්නම් අපි කියන සෝවාන් ඵලයට පත්වීමෙන් ප්‍රහාණය කරගන්න පුළුවන් ආශ්‍රව කොටසක් තියෙනවා. ඒ තමයි ඒක. ඊළඟ ආශ්‍රව ටික බුදුරජාණන් වහන්සේ පෙන්නවා දෙවනි කාරණේ, ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් ආශ්‍රව තියෙනවා. ඉන්ද්‍රිය සංවරය, අපේ ඇස ඉන්ද්‍රියක්, කන ඉන්ද්‍රියක්, නාසය ඉන්ද්‍රියක්, දිව ඉන්ද්‍රිය, කය ඉන්ද්‍රිය, පංච ඉන්ද්‍රියක් කිය. දැන් මේවා අසංවර වුණාට පස්සේ ඇහැට පේන කෙලෙස් සහිත රූප ඒවා හොය හොයා හැදුවන. ඒවා දිහා අයෝනිසෝ මානසිකාරයෙන් බලන්න බලන්න නූපන් රාගය උපදිනෝ, උපන් රාගය බලවත් වෙනවා. නූපන් ද්වේෂය උපදින, උපන් ද්වේෂය බලවත් වෙනවා. නූපන් අකුසල් උපදින, උපන් අකුසල් බලවත් වෙනවා. ඇයි? ඉන්ද්‍රිය සංවරයක් නෑ. නමුත් ඇස සංවර කිරීම තුළම ඔබට බොහෝ අකුසල් වලින් වළකින්න පුළුවන්, ආශ්‍රව ප්‍රහාණය කරගන්න පුළුවන්. කනත් එහෙමයි. අනුන්ගේ කුණුගඩුවල්, ද්වේෂය ඇතිවෙන ඒවා, කෙලෙස් ඇතිවෙන දේවල් ඉන්ද්‍රිය සංවරයක් නැතුව ඒව අහගෙන ඉඳීම තුළම නෝපන් අකුසල් උපදින, උපන් අකුසල් බලවත් වෙනවා. දිව ගැන හිතන්න කිසි පාලනයක් නෑ කෑම බීමවල. ආස කරන කරනදී කොච්චර හොඳ නෑ, එපා එපා, ඔවා කන්න එපා කියලා කොච්චර කිව්වත් මිනිස්සු දිව පිනවන්න
කෑම බීම හොයාගෙන රසය හොයාගෙන යන. ඒක ප්‍රතිඵලේ තරුණ කාලි සමහරුට මැදි වයස වෙනකොටම ලෙඩරෝග ගොඩා සීනී කොලෙස්ට්‍රෝල් පෙෂර් කියයි ශරීර තියෙන ලෙඩරෝග බෙහෙත් අහුරක් එක්ක ඊට පස්සේ බෙහෙත් එක්ක තමයි ජීවිතේ. ඊළඟට කෑම දිහා බලාගෙන හූල්ලනවා. අනේ මගේ කරුමේ වෛද්‍යවරු එපා කියලා තියෙනවානේ. මේවා කන්න හොඳ නෑ. කෑම දිහා බල බලා හූල්ල හූල්ල ඉන්න. සමහර අය ඒත් දිව පාලනයක් නෑ. ඉන්ද්‍රිය සංවරයක් නෑ. සමහරු කියන කාලා මැරුණක් කමක් නෑ. ඕන දෙයක් වෙච්චදී එක කාල බේත් බොනවා, බේත් පෙත්ත දෙගුණ කරලා බොනවා. අන්න එහෙම හිතාගෙන අර ඒත් ඉන්ද්‍රිය සංවරයක් නැතුව තමන් දිව පිනවන්නේ යෑම තුළ බොහෝ අනතුරු විපත්වලට ලක් වෙනවා. එහෙමනම් අපිට පේනවා ඇස, කන, නාසය, දිව, ශරීරය, කය, පහස පිනවන්න ගිහිල්ලා මොනතරම් මිනිස්සු විපත්වල වැටෙනවද. ඒ නිසා මේ ඉන්ද්‍රිය ටික සංවර කරගන්න පුළුවන් නම් ඇස නැමති ඉන්ද්‍රිය, කන නැමති ඉන්ද්‍රිය, නාසය නැමති ඉන්ද්‍රිය, දිව නැමති ඉන්ද්‍රිය, කය නැමති ඉන්ද්‍රිය, මේ ඉන්ද්‍රිය සංවරය ඔබට පුරුදු කරගන්න පුළුවන් නම් බොහෝ අකුසල් ප්‍රහාණය කරගන්න, යටපත් කරගන්න, ඇතිවීම වළක්ව ගන්න ඉන්ද්‍රිය සංවරය තුළින් පුළුවන්කම තියෙනවා. ඉන්ද්‍රිය සංවරය ඔන්න ආශ්‍රම ප්‍රහාණය කරන්න තියෙන තවත් ක්‍රමයක්, දෙවනි ක්‍රමය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ප්‍රත්‍යවේක්ෂාවේ නුවණින් සලකා පරිහරණය කිරීම. දැන් බලන්න භික්ෂුන් වහන්සේලාට බුදුහාඳුර පෙන්වනවා කුටියක්. ඉන්න කුටිය ගැන හිතන්න මේ විදියට. මම මේ කුටිය පරිහරණය කරන්නේ සීතලෙන් ආරක්ෂාවෙන්, උණුසුමෙන් ආරක්ෂාවෙන්, මැසි මදුරු පීඩාවන්ගෙන්, සතුන් සර්පින්ගෙන් ආරක්ෂාවෙන්, සොර සතුරන්ගෙන් යම් කිසි ඇතිවෙන අනතුරු පාඩව සතුන්ගෙන් ඒවා ඒවෙන් ආරක්ෂා වෙන්න තමයි මම මේ කුටිය පරිහරණය කරන්නේ. එතකොට බලන්න අපි කුටියක් හදාගන්නේ කි ගයක් හදාගන්නේ කි දැන් ඔබ හිතනවා ගයක් ගැන හිතන්. ගිහි ජීවිතය ගත කරන ඔබ ඔබට ප්‍රායෝගික මේ ධර්මීය ප්‍රායෝගික වෙන්න එපා. ඔබ ඉන්න ගේ ගැන ඔබ හිතනවා නම් මේ ගේ ඇත්තට මං ජීවත් වෙන්නයි මේ ගේ හදාගන්නේ. ගෙදර ඉන්නේ 3 දෙනයි වෙන්න පුළුවන්. ඔබ එක්ක ඔබ විවාහ වෙලා නම් ඔබේ ස්වාමියා දරුවෙක් කියමු. එක්ක අම්මා තාත්තා ඉන්නවා කියලා හිතමු. ගෙදර 5 දෙනයි. එතකොට මේ ගෙදර 5 දෙනාට සමහර ලාවට කාමර 3ක් හොඳටම ඇති. හැබැයි කාමර 6-7ක් ඒ කාමර වල කවුරුත් ඇත්තෙත් නැහැ. කාමර. ගෙදර ඉන්න 3-4 දෙනාට බාත්รูම් 5ක් විතර හදාගන්න. ඊළඟට ඒගේ තවත් මදි. ටික කාලයක් යනකොට සිමෙන්ති දාලා තිබ්බ සිමෙන්ති කඩලා ටයිල් අල්ලනවා. ඊට පස්සේ ටික දවසක් යනකොට හිතෙනවා මීට වඩා හොඳයි දැන් මෙන්න මේක තමයි දැන් අලුත් ක්‍රමය. ඒක කඩලා තව මොකක් හරි අලුත් එකක් දාන. ඊට පස්සේ හිතෙනවා මේක ලෑලි අල්ලන්න ඕනේ. දැන් අලුත් ක්‍රමය මේක. එතකොට ආයි කඩලා ලෑලි අල්ලනවා. වහලි ගලවලා තව විදිහ. එතකොට මේ විදිහට එක එක විදිහට වෙනස් කර දැන් ඒ සමහර වෙලාවට ඔබට මිල මුදල් තියෙනවා නම් ඔබට සල්ලි වලට කරන්නව දෙයක් නැත්නම් කෙනෙක් හැබැයි අපිට පේනවා බොහෝ දෙනෙක් මෙහෙව කරන්න ගිහලා ණය වෙලා අන්තිමට ජීවිත කාලෙම ගෙවල් වලට ණය ගෙවලා ලෝන් දාලා ණය ගෙවනවා අවුරුදු 20-30 ණය වෙලා තමන්ගේ ජීවිත කාලෙවත් ණය ගෙවලා අවසන් කරන්න බෑ. විශාල රැට නින්ද යන්නේ ඊට පස්සේ මොන තරම් ලස්සනට ගේ හදාගත්තත් ඇඳට ගියාට පස්සේ ණය ප්‍රශ්න හම්බ කරපු එක ණයට කැපිලා ඉවරයි. කන්න බොන්න ඉතුරුක් නැහැ. එතකොට මිනිස්සු තමන් නුවණින් සලකා පරිහරණය නොකිරීම නිසාම තමන්ගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට ආදායමට ගැළපෙන ජීවන රටාවක් පවත්වා නොගැනීම නිසා බොහෝ ප්‍රශ්න කෙලෙස් වලට දැන් මේවෙන් උපදින්නේ කෙලෙස්. දැන් බලන්න මේ වගේ ප්‍රශ්න එනකොට අවසානයේ තමන්ගේ කලමනාකරණයක් නැතිකම නිසා ඔන්න මානසික පීඩනය, බය තැති ගැනීම, රැහැට නිින්ද යන්නේ. ඊට පස්සේ ගෙවල් වල ප්‍රශ්න, දරුවෝ එක්ක බිරිඳ එක්ක ගෙවල් වල ප්‍රශ්න හදා ගන්නවා. අවුලෙන් අවුලටපත් වෙනවා. එහෙමනම් අපිට පේනවා බොහෝ ක්ලේශයන් ප්‍රහාණය කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි පරිහරණය කරන දේවල්
නුවණින් සලකා පරිහරණය. කනබොන දේවලුත් එහෙමයි. මම මේ දිව පිනවන්න කනව නෙමේ. බුදුරජාණන් වහන්සේ පෙන්නලා භික්ෂූන් වහන්සේලාට ආහාර ගන්නකොට හිතා මේ ආහාරය මං ගන්නේ ශරීරය පවත්වන්න විතරයි. ක්‍රීඩා පිණිස, මදේ පිණිස නොවේ. පැරණි කුසගිනි වේදනා නිවා ගන්න, අලුතෙන් කුසගිනි වේදනා නූපදවීම පිණිස, මේ ශරීරය පවත්වා ගැනීම පිණිස පමණයි මම මේ ආහාර ගන්න. පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි නේව දවායන නම්බදායන මණ්ඩනායන විභූෂනාය. මේ විදිහට උන්වහන්සේලා ප්‍රත්‍යවේක්ෂාවක් කරන. ඔබ දැකලා ඇති සීල් ගන්න ගියාම සීල් දවසේ සමහර උපාසක උපාසිකාවත් ඔය සත්‍යක්‍රියාව කර. එතකොට මේක නිකන් කියෙව්වට ගන්න ආහාරය ගැන ඇත්තටම නුවණින් විමසලා ප්‍රත්‍යවේක්ෂාවෙන් නොවේ නම් ආහාර ගන්න. දකින දකින රසයන් හොය හොය දුවන. හම්බ කරන එක ඉවරයි. සමහර වෙලාවට ඉතුරුවක් නැහැ කෑම බීම. සමහරවිට ඒ කෑමම ගෙදර හදාගන්න පුළුවන්. ඒ කෑම හොඳටම ළඟ කඩේකින් ගන්න පුළුවන්. හැබැයි ඒ කෑමම හොයාගෙන යොදුම් ගණන් දුර යනවා. සමහරවිට ඈත හෝටල් වලට යනවා. ඒ කෑම හොයාගෙන රට රටවල් ගාන යනවා. දැන් බලන්න ආහාරයේ අවශ්‍යතාවය මොකක්ද කියලා ප්‍රත්‍යවේක්ෂා නොකිරීම නිසා ආහාරය නිසාම නොමග යනවා. ඊළඟට නොයෙක් ලෙඩ රෝග කරදර විපත්වලට තව තව පැටලෙනවා ඒවා නිසා. ඇඳුම ගැනත් එහෙමයි. බුදුහාඳුර පෙන්වුවා මහණෙනි භික්ෂුවක් නම් ඇයි අපි ඇඳුමක් අඳින්නේ? ශරීරේ වසාගත යුතු තැන් වසා ගන්න. සීතලෙන් ආරක්ෂා වෙන ඇඳුම් අඳින, උණුසුමින්. එතකොට ශරීරයේ මැසි මදුරු පීඩා මේවෙන් ආරක්ෂා වෙන්න අපි ඇඳුම් අඳින. එතකොට ඇත්තටම අපි ඇඳුමක් අඳින්නේ ඇයි කියලා අඳින ඇඳුමේ අර්ථය තේරුම් ගන්න බැරි නම් ඇඳුම් වලට සමහරු ලක්ෂ ගණන්, සමහර වෙලාවට රුපියල් 18 2000ට ගන්න පුළුවන් බෙල්ට් එකක් කියලා හිතමු සාමාන්‍ය. සමහර ලක්ෂ 5යි 10යි බ්‍රෑන්ඩඩ් ඒවා හොයාගෙන යනවා. සපත්තු දෙක ලක්ෂ ගණන්. ගෙයක් හදලා දෙන්න පුළුවන් කවුරු හරි අසරණ කෙනෙකුට. හැබැයි තමන්ගේ පර්ස් එක, බෑග් එක මේ ලක්ෂ 10යි කියයි 15යි කියයි, මේක මේ බ්‍රෑන්ඩ් එකෙන් කියයි. එතකොට මේ විදිහට සමහර වෙලාවට ඒ අඳින ඇඳුම ගැන, පරිහරණය කරන දේවල් ගැන මේ විදිහට ප්‍රත්‍යවේක්ෂාවෙන් නුවණින් සලකලා පරිහරණය නොකිරීම නිසාම මිනිස්සු සමහරව සල්ලි වලට කරන්න දෙයක් නැති පෙර පිනකට ලොකු ලැබීමක් තියෙන කෙනෙක් නම් ඒක යාගේ ධනිය යා භුක්ති විඳිනවා. හැබැයි මිනිස්සු ණය වෙලා මහා ප්‍රශ්න ගොඩක් තියාගෙන ගෙවල් වල ණය ප්‍රශ්න කන්න නෑ සමහරලාවට. ලොකු ප්‍රශ්න හැබැයි ලෝකෙට පේන්න. මේ වගේ දේවල් කරන්න ගිහිල්ලා බොහෝ ප්‍රශ්න ගැටලු මානසික පීඩායක මිනිස්සුන්ට නිින්ද යන්නේ, මානසික රෝග වෛද්‍යවරු හොයාගෙන යනවා. එහෙමනම් අපිට පේනවා නුවණින් සලකා පරිහරණය නොකිරීම නිසා බොන බෙහෙතක් හේතක් වේවා. බුදුහාඳුරු පෙන්නනවා මේ මූලික අවශ්‍යතාව ගැන ප්‍රත්‍යවේක්ෂාවෙන් නුවණින් සලකා පරිහරණය කිරීමෙන් ඒවා පරිහරණය කරන්න. බොහෝ අකුසල් වලින් වළකින්න මූලික අවශ්‍යතාව. ගෙයක් දොරක් මං හදාගන්නේ ඇයි? ඇඳුමක් අඳින්නේ ඇයි? ලෙඩ දුකට බෙහෙතක් මට අවශ්‍ය කරන්නේ ඇයි? ඊළඟට කන බොන කෑම බීම ඇයි මං ආහාර ගන්න? එතකොට මේවා ප්‍රත්‍යවේක්ෂා කළා, නුවණින් සලකලා ඒ අවශ්‍යතාවය මොකක්ද කියලා හරියට අඳුනා ගත්තොත් බොහෝ ආශ්‍රව වලින්, බොහෝ අකුසල් වලින්, බොහෝ කෙලෙස් වලින් වළකින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන. කොච්චර ප්‍රායෝගිකද කියලා බලන්න. ඔබ මේ කාරණාව ඔබේ ජීවිතයට ගලපලා බලන්න ඇත්ත නේනම් කියලා. මිනිස්සු අමාරුවේ වැටිලා තියෙන්නේ, දුක් විඳින්නේ, විඳවන්නේ මෙන්න මේ ගැන තේරුමක් අවබෝධයක් නැතුව ජීවත් වෙන්නේ ඈමෙන් නිසා නේද කියලා හොඳට ගලපලා බලන්න. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඉවසීමෙන් ප්‍රහාණය කරන්න පුළුවන් තවත් ආශ්‍රව කොටසක් තියෙනවා. ඉවසීම තුළ බොහෝ කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්. ඒක බුදුහාඳුරු පෙන්න මොනවද ඉවසන්නේ? සීතල ඉවසන්න, උණුසුම. දැන් මේ දවස්වල දාඩිය දානවා කියලා, ඔන්න දාඩිය දානවා තමයි රස්නෙට. ඒ තුළ ඒක ඉවසීමක් බැරි නම් බනිනවා, සීතලටත් බයිනවා.
වහිනකොට වැස්සටත් බයින, වලාකුළු වලටත් බයින. ඒවත් තුළ බලවත් වෙන්නේ කෙලෙස්, ද්වේෂය, කේන්තිය, වෛරය. ඒ නිසා ඔබ යම් කිසි හේතුවක් මුල් කරගෙන තරහ උපද්දවනවා නම් ඒකෙන් හානි වෙන්නේ ඔබටමයි. ඒ නිසා ඉවසීම පුරුදු කරන්න. සීතල එනකොට සීතලත්, සීතලට අපි පොරවන්න හරි යම් කිසි දෙයක් සීතල දරා ගන්න පුළුවන් දෙයක් භාවිතා කරන. හැබැයි ඒ මුල් කරගෙන කෙලෙස් උපද්දවගෙන අකුසල් උපද්දවන්න එපා. ප්‍රශ්න එනකොට ඔබට සිසිලස හැදෙන් ඇති වෙන විදිහට ඔබට යම් භාවිතා කරන උපකරණයක් හරි යම් කිසි දෙයකින් ඒ රස්නේ පාලනය කරගන්න පුළුවන් නම් දරා ගන්න ඉවස ගන්න පුළුවන් විදිහට ඒක කරන්න. නමුත් ඒ මුල් කරගෙන අකුසල් උපද්දවන්න එපා. අන්න ඒකයි මේ කියන්නේ. ඊළඟට බඩකින්න පිපාසයත් ඉවසන්න පුරුදු වෙන්න කියලා. සමහරුන්ට බඩකින් එනකොට ගුණධර්ම අමතක වෙනවා. පිපාස එනකොට කරපු පින් කුසල් යහපත් දේවල් තමන්ගේ ගුණධර්ම පිරිහිලා යනවා. මිනිස්සු නොකළ යුතු පහත් දේවල් කරන්න පෙළඹෙන බඩකින්න පිපාස ඉදිරි. ඊළඟට මැසි මදුරු පීඩා ඉවසන්න කියලා. දැන් අපි ගම් මැස්සේ සමහරවට කැරකිලා ඇවිල්ලා නහය වැහුවා කියලා එක. මේ මැස්සල්ලන්න දඟලනකොට සමහරවට ආයි කැරකිලා ඇවිල්ලා කටේ නහය වහනවා. සමහර වෙලාවට මේ මැස්සෙක් නේද කියලා තේරුම් ගන්න බැරි නම් කේන්ති යනවා ගෙවල් වල බඩමුට්ටු හරි පෙරලගෙන මේ මැස්ස මරණෝක කියලා මේ හතුරෙක් මිනිමරුවෙක් පස්සේ පන්නනවා වගේ ගෙවල් වල අර මැස්ස පස්සේ පන්නනයි ඉන්නවා. අවසානේ ගෙවල් වල බඩුත් බිඳගෙන එක්ක ඇදගෙන වැටිලා බලන්න මිනිස්සු මොන තරම් ප්‍රශ්නවලට සමහරට එක මදුරුවේ එදා දවසේ ලොකු ප්‍රශ්න ගොඩක් ඇති කරන්න පුළුවන් කාමරයක ඉන්න එක මදුරුවේ. ඒ නිසා ඒ මදුරුව නිසා සමහර ලාවට ජනෙල් වහලා නැහැ, මේක හරියට ජනෙල් වැහුවේ නැහැ, ගෙදර අයත් එක්ක රණ්ඩුව පටන් ගන්න. ජනෙලි වැහුවා නම් මදුරුව එන්නේ කොච්චර කියලා තියෙනවද වෙලාවට ජනෙල් ටික වහන්න කියලා. ඔන්න කියලා ගෙවල් එතනින් පටන් ගත්තේ රණ්ඩුව. අවසානයේ බහිම් බස් වෙලා ගුඩි පැට ඇනගෙන බඩුමුට්ටු පොලේ ගහගෙන සති ගණන් මාස ගණන් තරහ වෛර ඉස්සරහට යනවා. හේතු හොයාගෙන ගියොත් මදුරෙක් වෙන්න පුළුවන්. බලන්න සිහියෙන් කටයුතු නොකිරීම නිසා මිනිස්සු මොනතරම් අකුසල් පැත්තට වැටෙනවද. ඒ නිසා බුදුහාඳුරු පෙන්වනවා ඉවසන්න පුරුදු වෙන්න. මිනිස්සුන්ගේ නපුරු වචන ඉවසන්න කියන කවුරු හරි බනිනවා. ඉවසන්න පුරුදු වෙන්න. ඒ නිසා ඔබට ඒ ඉවසීම ඇති කරගන්න පුළුවන් නම් සමහරුන්ට කවුරු හරි මොනවා හරි කිව්වා කියලා කියපු ගමන් උන් හිටි තැන් අමතක වෙනවා. කේන්ති යනවා. ඒ වෙලාවට කරන කියන දේ තමන්ට තමන් ගැන සිහියක් නැහැ. ලොකු ප්‍රශ්න ගැටලු ගොඩක පැටලවිලා අකුසල් උපද්දවගෙන කෙලෙස් බලවත් කරගෙන විශාල විනාශ කරගන්න. ඉවසීම නැතිකම නිසා මිනිස්සු මොනතරම් ප්‍රශ්නවල පැටලෙනවද. ඒ මුල් කරගෙන තව 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 කෙලෙස් උපද්දව ගන්නවා. ආශ්‍රව උපද්දව ගන්නවා. ලිහා ගන්න බැරි පටලැවිලි හදා ගන්නවා ජීවිතේ. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් අප්‍රිය අමනාප දේවල් ඉවසන්න කියනවා. මේ ලෝකේ හැම දෙයක්ම අපි කැමති විදිහට, අපි ප්‍රියමනාප විදිහට, අපිට ඕන කරන විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒ අයගේ හැසිරීම්, චර්යා රටාවන් සමහරවිට අපිට අල්ලන්න නැති වෙන්න පුළුවන්. සමහරු කියන මට නම් එයා අල්ලන්නේ, මට එයාගේ කතාව අල්ලන්නේ. ඉවසන්න. ඒ එයාගේ හැටි. ඒ හැමෝම මට ඕන විදිහට ජීවත් වෙන්න ඕන කියලා දෙයක් නැහැ. ඒ නිසා ඉවසීම පුරුදු කරන්න. කෙනෙක් බැන්නත් අනේ එයා කරගන්න දේ එයාගෙනියයි. මම මොකටද කවුරු නිසා මගේ හිතේ කෙලෙස් උපද්දව ගන්න කියලා ඉවසීම පුරුදු කරන්න. සීතල උණුසුම බඩකින්න පිපාසේ මිනිස්සුන්ගේ නපුරු වචන මැසි මදුරුවන්ගේ සතුන්ගෙන් එන පීඩා අප්‍රිය අමනාප තමන්ට නොගැලපෙනවා කියන දේවල්. එතකොට මේවා තුළ ඒ අයගේ හැසිරීම් චර්යා රටාවන් ඉවසීම පුරුදු කරගත්තොත් ඔබට බොහෝ අකුසල් වලින් ආශ්‍රව වලින් මිදෙන්න පුළුවන්කම තියෙනවා. බලන්න මේවා කොච්චර ප්‍රායෝගික ජීවිතයේ තුල කෙලෙස් ප්‍රහාණය කරන්න අපිට භාවිතා කරන්න පුළුවන්. මේවා භාවිතා නොකිරීම නිසා
මේ කෙලෙ සුපද්දවගෙන ගැටි ගැටි අපි හිතනවා භාවනා කරලා නිවන් දකින්න ඕනේ. භාවනාවෙන් තමයි නිවන් දකින්න තියෙන්නේ. භාවනා කරන පාරක්වත් පේන දෙයක් මානකවත් නැහැ. ඇයි? ඉවසීමකුත් නැහැ. නුවණින් සලකා පරිහරණය කිරීමකුත් නැහැ. ඉන්ද්‍රිය සංවරයකුත් නැහැ. අවබෝධින් ජීවත් වීමකුත් නැහැ. එදිනෙදා අපිට කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන් මේ ක්‍රම හතෙන් අනිත් එකක්වත් භාවිතා නොකර භාවනාවෙන් විතරක් නිවන් දකින්න හිත හිතයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපිට ක්‍රම ගණනාවක් පෙන්වුවා කෙලෙස් ආශ්‍රව ප්‍රහාණය කරගන්න. ඊළඟ එක ඉතාම වැදගත් දෙයක්, මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. මගහැරීමෙන් නුවණින් සලකා දුරු කර යෑමේ මගහැරීමෙන් ප්‍රහාණය කරගන්න පුළුවන් ක්‍රමතිය. එතකොට බුදුරජාණන් වහන්සේ මේක පෙන්නනවා අපිට, නපුරු පුද්ගලයෝ මගහැරලා යන්න කියනවා. අපි හිතමු පාරේ යනකොට ඉන්නවා කේන්තියෙන් ආයුධයක් තියාගෙන කාට හරි බැන බැන ඉන්න, අපි හිතමු ඔළුව අවුල් වෙච්ච පිස්සෙක් කියලා. පාරේ ඉන්නවා මනස අවුල් වෙච්ච කෙනෙක් පොල්ලක් ආයුධයක් තියාගෙන ඉන්නවා. එතකොට කට්ටිය කියනවා ওই මිනිස්සයාට ඔළුව හොඳ නැහැ, ওই මිනිස්සයාට පිස්සු, ওই පැත්තේ යන්න එපා. එතකොට එයා කියනෝ නෑ නෑ මට එහෙම ගහන්න නෑ, මම මේ මෛත්‍රී වඩන කෙනෙක්, මම දන්නවා මට ගැහුවොත්. දැන් ඔහොම හිතාගෙන එතනින් ගිහිල්ලා අර පුද්ගලයාගෙන් පහර කාලා ඊට පස්සේ නැති ප්‍රශ්න ගොඩක පැටලෙනවා. එතනින් මග හැරලා ගියා නම්, වෙන පාරකින් හරි ගියා නම් අර ප්‍රශ්න වලින් වළකින්න තිබ්බ නේද? ඊළඟට අපි හිතමු තනි අලියා ඉන්න පාරවල් තියෙන කෙනෙක් කියන ඔය පැත්තේ ඔය කැලෑ පාරෙන් යන්න එපා, තනි අලියා ඉන්නවා. ඔය අලියා හරි තරුණු, යන්න එපා කියනවා. එයා කියන නෑ නෑ අලියා මට ගහන්න, මම දන්නවනේ මං මෛත්‍රී භාවනාව කරගෙන මං බුදු ගුණ කියාගෙන යනවා කියලා යනවා. එහෙම ගිහිල්ලා අර අලියාගෙන් පහර කෑවොත් අනතුරකටපත් වුනොත් බුදු ගුණවත් මෛත්‍රියවත් වැරද්දක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ ඒවා මගහැරීමෙන් ප්‍රහාණය කරගන්න. අනතුරක් තියෙනවා කියලා දැන දැන ඒ පාර යන්නේ නැතුව ඒ අනතුර මගහැරලා යන්න. ඒ තුලින් ඇති වෙන්න තියෙන බොහෝ අකුසල් වලින් අපිට ආරක්ෂා වෙන්න මගහැරලා ජීවත් වෙන්න පුළුවන්. ඔය වගේ නිකන් ප්‍රායෝගික දේවල් හිතන උද්ඝෝෂණයක් තියෙනවා. දැන් අද ඔබ කොළඹ යනකොට හරි නගරේ යනකොට ඔබ හිතන්න පෙළපාලියක් උද්ඝෝෂණයක්. එතකොට ඒ අතර කට්ටියගෙන යන්න එපා, ඔය පැත්තේ උද්ඝෝෂණයක් තියෙනවා, කෝලාහලයක්. දැන් පොලිසියනොත් ඇවිල්ලා අන්න කඳුළු ගෑස් ගෙනල්ලා ඔය පැත්තේ යන්න එපා. එයාගෙන නෑ නෑ මම වට සම්බන්ධ නෑනේ, ඒ නිසා මම යන්නේ බලන්න කියනවා කියලා ඒ පැත්තේ ගිහිල්ලා කඳුළු ගෑසුත් කාලා ගුටි කාලා සමහල්ලාට නොකළ වැරදි වලට උද්ඝෝෂණයේ හිටපු කෙනෙක් කියලා අල්ලගෙන ගිහිල්ලා උසාවිත් දාලා හිරෙත් වැටෙන්න පුළුවන්. දැන් ඊට පස්සේ වැරදි කාර්යය හැටියට අරයා මෙයාට ඇඟිලි දික් කරලා හරියන්නේ නැහැ. බුදුහාඳුරු පෙන්වෙ මගහැරලා යන්නේවා. ඒ පැත්ත පලාතකවත් නොයා ඒ පාරවල් මගහැරලා යන්න. මගහැරීමේ බොහෝ අකුසල් ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. බොහෝ ගැටළු වලින් මගහරින්න පුළුවන්. ඒ වගේ නපුරු සත්තු ඉන්න පාරවල් කවුරු හරි කියන ඔය පැත්තේ යන්න එපා, සර්පයෝ ඉන්නවා. කවුරු හරි කියන ඔය පළාත දැන් ඔබ දකින්න ඇති අපේ රටේ යුද්ධය අවසන් වුණාට පස්සේ අවුරුදු ගණනාවක් යන තෙක් සමහර පැති බිම්බෝම්බ ඉවත් කරන්න තියෙන පැති තිබුණා. ඒවා බෝඩ් ගහලා සමහර වෙලාවට පටි ඇදලා තිබ්බා, මේ ප්‍රදේශයට ඇතුල් වෙන්න එපා. බිම්බෝම්බ සම්පූර්ණයෙන් ඉවත් කර නැත. කෙනෙක් හිතනවා නෑ නෑ මට ඕවා බෑගෙන නෑ, මම දන්නවනේ ඕවා මන් දන්නවා කියලා යනවා ගිහිල්ලා. එහෙම ගිහිල්ලා අමාරුවේ වැටුනොත් කාටවත් ඇඟිලි දික් කරලා වැඩක් නැහැ. තමන් මගහැරීමෙන් ප්‍රහාණය කරගන්න පුළුවන් දේවල් මගහැරීමෙන් ප්‍රහාණය නොකර ගැනීම නිසා තමන් විහිං අමාරුවේ වැටෙන දේවල්. ඒ නිසා සර්පයෝ ඉන්න පාරවල්, නපුරු සත්තු ඉන්න පාරවල්, අනතුරු සහිත තැන්, අපි හිතමු කරන්ට් වයර් එකක් කඩාගෙන ගහක් කඩාගෙන වැස්සලා වැස්සට හුළඟට, එතකොට වැයර් වගේ පාරේ වැටලා තියෙනවා. කවුරු හරි කියනවා ඔය පැත්තේ යන්න එපා. අර ගහක් කඩාගෙන වැටලා අර ලයිට් වැයර් වලට
යන්න එපා මේ මේ පැත්තෙන් යන්න. එයාගෙන නෑ නෑ මට කරාට පදින්න මම දන්නවනේ කියලා යනවා. ගිහිල්ලා අමාරුවේ වැටුණාට පස්සේ වැස්සටවත් විදුලි බල මණ්ඩලයටවත් ලයිට් වයර් වලටවත් බැනලා වැඩක් නෑ. ඒ නිසා මතක තියාගන්න ඒවා නුවණින් සලකා අනතුරු මගහැරීමෙන් ප්‍රහාණය කරගන්න පුළුවන් කියලා. ඒ අතර බුදුහාඳුරු පෙන්වන නපුරු පුද්ගලයෝ අකුසල් වලට ඔබව ඇදලා දාන්න උත්සාහ කරන යාළුවෝ නෑදෑයෝ අසත්පුරුෂයෝ පෞකාරයෝ සමාජ ඕන තරම් වුණගේ දරුණු පුද්ගලයෝ එක එක ජාතියයි ඔබට නොගැලපෙන අය ඔබ හොඳට සලකලා බැලුවොත් ඔබට තේරෙනවා මේ අය ඇසුරට යෑම තුල මට ප්‍රශ්න වෙන්න පුළුවන්. එක්කෝ ඊරිසි ආකාරයෝ එක එක විදිහේ ඒ අය නිසා ඔබට නොයෙක් මානසික පීඩන ප්‍රශ්න ගැටලු අකුසල් උපදිනවා නම් ඒ අය මකහැරීමෙන් ජීවත්තේ. දැන් ඔබේ නෑදෑයෙක් ඥාතියෙක් වෙන්න පුළුවන්. මේ තරහ වෙන්න කියනව නෙමෙයි. නුවණින් සලකලා බුද්ධිය මගහැරීමෙන් ජීවත්තේ. යාළු මිත්‍ර වෙන්න අපි හිතමු බේබද්දු ටික යාළුවෝ. ඔබ කොහොම හරි පොළඹව ගන්න උත්සාහ කරනවා. ඒ වෙලාවට පුළුවන් තරම් මගහැරලා යන්න. ඒ මගහැරීමක් නැතිකම නිසා නැති ප්‍රශ්න ගැටලුවල පැටලෙන්න පුළුවන්. ඒ නිසා නූපන් ආශ්‍රව උපදිනවන උපන්නා වූ ආශ්‍රව බලවත් වෙනවන එවැනි පුද්ගලයන් එවැනි ස්ථාන එවැනි අනතුරු සහිත තැන් මගහැරලා මගහැරීමෙන් ජීවත් වෙන. අන්න ඒ තුළ බොහෝ අකුසල් ප්‍රහාණය කරගෙන අපිට මේ ධර්ම මාර්ගයේ සකස් කරගන්න පුළුවන්කම තියෙන. දැන් බලන්න බුදුහාමුදුරු කොච්චරනම් අපිට ප්‍රායෝගික ක්‍රම පෙන්වුවා. ඊළඟ එක වීරියෙන් වීරියෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කොටසක් තියෙන. ඒ තමයි කාම විතරක. හිතට එන රාග සහිත සිතුවිලි කාම විතරක. පංච කාමයන් ගැන උපදින විතරක. වීරියෙන් ප්‍රහාණය කරන්න කියන ඒවා හිතේ මතුවෙන බලවත් වෙන ඉඩ නොදී වීරියෙන් ඒවා යටපත් කරගෙන ප්‍රහාණය කළ දාන්න කියන. ව්‍යාපාද විතරක තරහව කේන්ති අමනාපි පලිගන්න හිතෙනවා ගැටෙන්න හිතෙනවා බනින්න හිතෙනවා. ඒ සිතුවිලි හිතට එනකොටම වීරියෙන් යටපත් කරලා ප්‍රහාණය කළ දාන්න. ඊළඟට හිංසා සහිත සිතුවිලි විහිසා ගහන්න මරන්න කොටන්න පලිගන්න ගැටෙන්න හිතෙනවා. එතකොට ඒ සිතුවිලි හිතට එනකොටම වීරියෙන් ඒවා යටපත් කරලා දාන්න. වීරියක් අවශ්‍යයි. හිතේ හටගන්නා වූ උපන් අකුසල් ප්‍රහාණය කරන්න වීරියක් ඕන. නූපන් අකුසල් නූපදවන්න වීරියක් ඕන. උපන්නා වූ කුසල් බලවත් කරන්න වීරියක් ඕන. නූපන් කුසල් උපදවා ගන්න වීරිය ඕන. වීරියමයි මේ ගමන යායුත්තේ. එහෙමනම් වීරිය තුල බොහෝ අකුසල් ප්‍රහාණය කරගෙන ආශ්‍රව ප්‍රහාණය කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි භාවනා අවසානයක හත්වෙනි එක. භාවනාවෙන් සමත විදර්ශනා භාවනා වැඩිමේ ක්ලේශයන් යටපත් කරගෙන ඒ කෙලෙසෝ සම්පූර්ණයෙන් ප්‍රහාණය කරගෙන ආශ්‍රව අනුසේ ධර්මයන් ප්‍රහාණය කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය කෙනෙකුට මේ කෙලෙස් ප්‍රහාණය කරගෙන නිවන කරා යන්න ක්‍රම හතක් පෙන්වුවා. මේ දේශනාව තියෙන සබ්භාසව සූත්‍ර මජ්ක්‍ධිම නිකාය මේ ක්‍රම හතම අපි හොඳට ඉගෙනගෙන එදිනෙදා ජීවිතයේ අවස්ථාවට අනුව මේවා ගලප ගන්න දක්ෂ වුණොත් ඔබට නිවන් මාර්ගය හොඳින් පැහැදිලි කරගෙන ඔබට බොහොම සතුටෙන් අනතුරු මගහරවගෙන ගැටලු මගහරවගෙන ඔබට පරිසරය හදාගෙන ධර්ම මාර්ගය ඉස්සරහට යාගන්න පුළුවන්. ඒ පරිසරය අවුල් කරගන්නෙම ඔබමයි. මේ කරුණු ප්‍රායෝගික ගලපා නොගැනීම නිසාමයි මගහැරලා යන්න පුළුවන් දේවල් මග නොහැරීම නිසා. නුවණින් සලකා පරිහරණය කරන්න පුළුවන් දේවල් නුවණින් සලකා පරිහරණය නොකිරීම නිසා. ඉන්ද්‍රිය සංවරයෙන් පාලනය කරගන්න පුළුවන් දේවල් ඉන්ද්‍රිය අසංවරයෙන් කටයුතු කිරීම නිසා. ඉවසීමෙන් යටපත් කරගන්න පුළුවන් දේවල් ඉවසීමෙන් යටපත් නොකර ගැනීම නිසා. දර්ශනයෙන් අවබෝධයෙන් යටපත් කරගන්න පුළුවන් දේවල් අවබෝධයට උත්සාහ නොකිරීම නිසා. භාවනාවෙන් ප්‍රහාණය කරගත යුතු දේවල් භාවනාවෙන් ප්‍රහාණය නොකර ගැනීම නිසා. එතකොට මේ වගේ ක්‍රම තුල හැම පැත්තෙම ගත්තොත් අකුසල් බලවත් කරගෙන කුසල් යටපත් කරගෙන මිනිස්සු අමාරු වැඩෙනවා.
එනිසා ඔබ ඔබේ ජීවිතය තුළ මේ දේශනාව ප්‍රායෝගිකව ජීවිතයට ගලපගන්න, ගලපගෙන ආශ්‍රව ප්‍රහාණය කරගෙන කෙලෙස් යටපත් කරගෙන මමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ උතුම් වූ ධර්මයම දියුණු කරගන්න, ධර්මයම අවබෝධ කරගන්න මහන්සි ගන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත්වෙනවා කියන අධිෂ්ඨානය ඇති කරගන්න. ඒ පිණිස ඔබ හැම දෙනාටම ශක්තිය, ධෛර්ය, වාසනාව, වීරිය මැතිවේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. උතුම් වූ ධර්මීය ශ්‍රවණය කළ ඔබ හැම දිනාටම ධර්මාබෝධයේ පිණිස මේ උතුම් සද්ධර්ම දේශනා උපකාරක වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ධර්මානුශාසනාව දේශනා කොට බදාලේ හොරණ සීල සුවර්ණ කිලන් වික්ෂු මධ්‍යස්ථානයේ පූජනීය බක්කුල මහසෑයෙහි අති ගෞරවනීය නිර්මාතෘවර විචිත්‍ර ධර්ම කතික රාජකීය පණ්ඩිත පරම පූජනීය ගලිගමු ඥානදීප ස්වාමීන් වහන්සේ උන්වහන්සේට සාදුණදින් පුණ්‍යාත්මෝදනා කරමු. සාදු හෝ සාදු හෝ සාදු. මේ උතුම් වූ සද්ධර්ම දේශනා මාලාවක් දින හතක් පුරාවට වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ දක්වාම විකාශනය කරවන්නට පින්බර දායකත්වය එකතු කරනවා. ගාමිණී ගජවීර මහත්මා, රෝහිණී ගජවීර මහත්මිය, චින්තක ගජවීර, හේෂාන් ගජවීර ඇතුළු පවුලේ පින්මත් පිරිස, ඒ සුපින්මත් හැම දිනාටම නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. පරලෝසපතුව හැම දිනාටම දේශනාමේ කුසලයන් අනුමෝදනා වේවා කියන පැතුමින් සද්ධර්ම දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.